කැබිනට් මීටිමේ කකුල් දෙක කැබිනට් මේසේ තියාගෙන පත්තරේ කියෝක ඉන්නවලු ගාමිණී දිස්ත්‍රික්ක ජනාධිපතිතුමා කැබිනට් මීටිමේට එන වෙලාවේ එන වෙලාව වෙනකන් නෙමෙයි ඇතුළට එනකොටත් එහෙමලු LTT එකේ පිරිස් බලය ගැන අහනකොට තාත්තා කිව්වා 1500ක් විතර ඉන්න කියලා රජීව් ගාන්ධි තාත්තා දිහා බලලා කිව්වා ඒකෙන් තුනෙන් පංගුවක්වත් ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ 100 කියලා කිව්වා කෙනෙක් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත යුත්තේ මේ දේවල් හොඳට තියෙනකොට මිසක් මේ දේවල් ඒ කියන්නේ ශාරීරික සෞඛ්‍යයයි මානසික සෞඛ්‍යයයි පිරිහෙන නිසා මේ ඒ රැකියාව කරන්න තියෙන අපහසුතාවය මත විශ්‍රාමයම නෙමෙයි කළ යුත්තේ බෞද්ධ හැටියට අපි දන්න දෙයක් මේ ජීවිතේ අපේ පළමු ජීවිතේ නෙමෙයිනේ මේ අපි සංසාර ගමනක් තියෙනවා පෙර භවයන් තියෙනවා ඉතින් සමහර විට පෙර භවයකින් එන ඇල්මක් වෙන්න පුළුවන් කුඩාම කාලේ ඉස්කෝලෙන් පස්සේ මම කාලය ගත කරන්නේ මිදුලේ එක්කෝ පෙර ගහක් උඩ කකුල් දෙකෙන් එල්ලීලා වවුලෙක් වගේ පෙර ගෙඩියක් අකා මොකක් හරි හිත හිත තාත්තා මේ කාලයක් තායිලන්තයට ගිහිල්ලා මහන වෙලත් හිටිය නේද ඔව් තාත්තා ඒ මහන වෙලා හිටිය කාලේ 1972 තුනේ ඉඳලා 70 දශකයේ මැද වගේ වෙන අවුරුදු තුනමාරක් ඒ මහන වෙච්ච කාලේට පස්සේ තමයි තාත්තා ඒ සිවුරු ඇරලා ඒත් භාවනා යෝගීව ජීවත් වෙච්ච කාලයක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ ඒ කාලේ තමයි 100 ජනාධිපති බවට පත් වෙන්නේ ඊට පස්සේ 100ගේ ඉල්ලීම මත තමයි තාත්තා ලංකාවට එන්නේ නැවත ඉතින් STF එක හදන්නේ ඇත්තට භාවනා කරපු සැහෙන ආධ්‍යාත්මික දියුණුවක් තිබුණ බෞද්ධෙක් ඒ වෙනකොට තාත්තාගේ කල්පනා ශක්තිය කොන්සන්ට්‍රේෂන් නැත්තම් මනස තියුණුව භාවිතා කිරීමේ හැකියාව ඉතාම දියුණු වෙච්ච තත්වයක තිබුණේ තාත්තා මහන වෙලා ඉන්න කාලේ දිගටම කෙරුවේ බෞද්ධ භාවනාව ඒ කාලේ කිසිම වෙන දෙයකට සම්බන්ධ වුණෙත් නැහැ කවුරු හරි තාත්තව මුණ ගැහුනොත් ඇවිල්ලා කතා කරන්න තාත්තා සිවුරේ ඉන්නකොට ධර්මය ගැන කතා කරන්න ඕනේ නම් විතරයි තාත්තා කතා කරුවේ වෙනත් මාතෘකා ගැන කතා කරුවේම නැහැ ඒත් තාත්තා තායිලන්තයේ කැලෑ පන්සලක ජීවත් වෙන කාලේ ලලිත තුලත් මුදලි ගාමිණී දිසානායක වැනි චරිත ඇවිල්ලා තාත්තව මුණගැහිලා තියෙන තාත්තා ඒකලම අඳුරනවා මම හිතන්නේ ලලිත්ව අඳුරනවා ගාමිණීට වැඩිය හොඳට ඒ කාලේ මොකද ලලිත තුලත් මුදලි කියන්නේ තාත්තා එක්ක සමකාලීනව පාසලේ එකම පාසලේ හිටපු කෙනෙක් එතකොට ගාමිණී දිසානායකට තාත්තට වැඩිය අවුරුදු 4ක් 5ක් බාලයි අහිතේ ගාමිණී දිසානායක මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඉතින් ඒ නිසා පසු කාලීන තමයි තාත්තා අඳුරගන්නේ ගාමිණී හැබැයි ඒ දේශපාලනයට කලින් ඉතින් තාත්තා මට හිනහ වෙලා කියලා තියෙනවා දැන් මාව හම්බ වෙලා ඒ කාලේ මම මහන වෙලා ඉන්නකොට මාව හම්බ වෙලා කොළඹට ඇවිල්ලා 100ට මගේ තාත්තට කිව්වහම මෙහෙම රවිව හම්බුණා කියලා 100ක් කෙලින්ම ඒගොල්ලන්ව ආරාධනා කරනවා ඇවිල්ලා කතා කරන්න මොකද තාත්තා ගැන තොරතුරු අහන්න මොකද තාත්තව ලේසියෙන් හම්බ වෙන්න පුළුවන් කියලා ඉන්නේ 100 තායිලන්තයට ගිහිල්ලා තාත්තව හම්බුනේ නැහැ මම හිතන්නේ බැංකොක් නුවර එක සැරයක් හම්බුණා හරි මොකක් හරි ඒ ඇරෙන්න මේ කැලෑ පන්සල් තියෙන වලට ගියත් නැහැ 100 කාලෙත් නැහැ යන්න මේවා පොඩ්ඩක් දුෂ්කර ගමනකුත් යන්න තිබුණා ඉතින් මේගොල්ලෝ ඒ දුෂ්කර වුණත් මේ දෙන්නා තුන් දෙනා ආවා තුන් හතර දෙනෙක් ඉනම් මට කිව්වා මේ දෙන්නා විශේෂයෙන් ඉතින් තාත්තා hina වෙලා කියනවා ඉතින් හොඳම ක්‍රමය මගේ තාත්තව හම්බ වෙන්න මොකක් හරි දේශපාලන අරමුණක් තිබුණත් මාව හම්බ වෙලා ඊට පස්සේ තාත්තව හම්බ වෙන්නේ කියලා මං මානෙලා ඉන්නේ තේරෙනවා නේද ඉතින්
ඒක තමයි ඇත්ත. ඒ විදිහට මම හිතන්නේ ලලිත්ත් මම හිතන්නේ අවස්ථාවක් ආවා සීයා සීයත් එක්ක දීර්ඝව කතා කරන්න තාත්තව හම්බ වෙලා. නැත්තම් මාව හම්බ වෙන්න ලේසියෙන් එන කට්ටිය නෙමෙයි කියලා තාත්තා මට කිව්වා. එතකොට මේ සීයා දැන් තමන්ගේ පුතාව හෝ නැත්තම් මුණුබුරෙක් හෝ ඊළඟ නායකත්වයට හදන්නේ නැතිව මේ ප්‍රේමදාස වගේ කෙනෙක් නායකත්වයට හැදුවේ ඇයි කියලාද ඔබතුමා හිතන්නේ? ඇයි මම හිතන්නේ සෑහෙන කාලයක් ලලිතත් රත්නදී ගාමිණී දිසානායක සහ ආර් ප්‍රේමදාස කියන තුන්දෙනාම මේ නායකත්වයට ඒ කියන්නේ සීයට පස්සේ ජයර් ජයවර්ධනට පස්සේ නායකයා වෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියා. ඉතින් මෙතන තුන්දෙනෙක් ඉන්නකොට තුන්දෙනාම ඒ නායකත්වයට එන්න බැහැනේ. ඉතින් ඒ එක්කෙනෙක් වෙන්න වෙන. ඉතින් ඒ තුන්දෙනා අතර ඒ බලාපොරොත්තු නිසා මම හිතන්නේ එක්තරා ටෙන්ෂන් එකක් තිබුණා. ඒගොල්ලෝ එකට වැඩ කෙරුවට එකම කැබිනට් එකේ හිටියට කවුරු නායකයා විය යුතුවද කියලා තීරණයකට එන්න එකඟත්වයකට එන්න බැරි නිසා තමයි මම හිතන්නේ මේ විරසකිරීමත් වෙන්නේ. එක්තරා නොයෙක් වෙනත් හේතු තියෙනවා. ඒ සමහර වෙලාවට හේතුත් නිදහසට කරුණු වෙනවා මේ ඈත්වීමට. ඉතින් ඒ තුන්දෙනාගෙන් සීයා කවුරු නායකයා වෙනවා කියලා වෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියද කියලා කියන්නත් අමාරුයි. ඒට ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ජනාධිපති අපේක්ෂකය හැටියට ආර් ප්‍රේමදාස පත්වෙන්න කලින්. හැබැයි මම ඇහුවා කාවද සීයා යෝජනා කරන්නේ නායකත්වය ගන්න ඕනේ. ඉතින් සීය මට කිව්වේ අනිවාර්යෙන්ම එයා ප්‍රේමදාස විය යුතුයි. ඒත් සමහර විට මට හිතෙනවා ගාමිණී දිසානායක වගේ කෙනෙක් සීයත් එක සමීපව ආශ්‍රය කෙරුවා. මට හිතෙනවා ගාමිණී දිසානායකගේ බලාපොරොත්තු සහ අපේක්ෂාව යථාර්ථය අභිබවා ගියා කියලා. ඇත්ත වශයෙන්ම එයා කවදක්වත් සමහරට අහන්න නැතුව ඇති. කවද පුළුවන් තරම් එයා තේරෙන විදියට වැඩ කෙරුවා මිසක් මම හිතන්නේ සමහරට හීනකින්වත් හිතන්න නැතුව ඇති. මට සමීප වුණත් මේ පුද්ගලයා කෙනෙක්ව තෝරනකොට වෙනත් දේවල් හුඟක් බලලා තමයි මේ තේරීම කරන්නේ කියන. රොනී ද මෙල්, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත් මුදලි, ආර් ප්‍රේමදාස, මේ චරිත හතර ගැන මොන වගේ අදහසක් ද ඔබතුමාට තියෙන්නේ? මම හිතන්නේ හතර දෙනාම මේ ඉතාම දක්ෂයි. ඒ ඇමති ධූරයන් දරපු හතර දෙනෙක් ඒ අමාත්‍යංශ තුළ ඊට කලින් සහ ඊට පස්සේ නොකරපු කාර්යභාරයක් කෙරුවා. මේ ජයා ජයවර්ධනගෙන් පස්සේ මේක දෙදරා යන්නේ ඇත්ත වශයෙන්ම පුද්ගලික හේතු මත. මම දකිනවා කුලය, මානය, අධ්‍යාපනය කියන එක ඔළුවට අරගන්න එක එවැනි ප්‍රශ්න නිසා තමයි ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත් මුදලිට ඒ දෙන්නට ආර් ප්‍රේමදාස කියන නායකයා නායකයෙක් හැටියට හරි හැටි සලකන්න බැරි වුණේ. ඉතින් මම අහලා තියෙනවා නොයෙක් සිද්ධීන් ඒවා ඇත්ත වශයෙන්ම ජනාධිපති කෙනෙක් හැටියට ආර් ප්‍රේමදාස ගත්තේ තීරණය. එතුමා ගත්තේ තීරණ වැරදි කියලා කියන්න බෑ. කැබිනට් මීටින්ේ කකුල් දෙක කැබිනට් මේසේ තියාගෙන පත්තරේ කියෝක ඉන්නවලු ගාමිණී දිසානායක ජනාධිපතිතුමා කැබිනට් මීටින්ට එන වෙලාව වෙනකන් නෙමේ, ඇතුළට එනකොටත් එහෙමලු. දැන් ඒකෙන් මොනවද පිළිඹුම් වෙන්නේ? ඒ කියන්නේ තමා ගැන මට කිසිම ගෞරවයක් නැහැ කියන එක. ඉතින් ඒක එක සැරයක් දෙසරයක් දැක්කට පස්සේ කොච්චරත්
ඉවසන්නද. එතකොට මේ ගාමිණී ලලිතුයි අලුත් පක්ෂය හදද්දි ඇවිල්ලා සීයත් එක්ක කතා කළාම සීය මොන වගේ උපදේශක්ද දුන්නේ වගේ එහෙම ඔබතුමාට අදහසක් තියෙනවද? මම දන්නවා ගාමිණී විසානක් කතා කරලා තියෙනවා. එතකොට සීය දීලා තියෙන උපදේශ නායකයත් එක්ක ප්‍රශ්න තියෙනවා නම් නායකත්වය ගැන නායකයත් එක්ක ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඇතුලේ ඉඳන්ම විසඳන්න. විරුද්ධ වෙන්න දේවල් තියෙනවා නම් ඇතුලේ විරුද්ධ වෙන්න ඒකට අවශ්‍ය විරෝධතාවය ඇතුලේම ගොඩනගන්න. සීයාගේ ජනාධිපති කාලේ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් තමයි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම. ඒ පිළිබඳව ඔබතුමාගේ කියවීම මොකද්ද? ඍජුවම දෝෂාරෝපණයක් නැගෙන්නේ ජයා ජයවර්ධනට විරුද්ධව. ඒ කියන්නේ ඔහු සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුවා කියලා. ඇත්ත වශයෙන්ම ඒක එක්තරා සරල හා නිවැරදි කියවීමක් කියලා කියන්නත් බැහැ. සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ කටයුත්තට කලින් වෙන්නේ පාර්ලිමේන්තුව රැස් වෙන්නත් කලින් ආණ්ඩු පෙරලෙන්නත් කලින් මේ දේවල් ඒ කියන්නේ අර ඉඩම් එක්තරා හිතන්නේ හොරගොල්ලේ ඉඩමක් මිල ඒක ඉඩම් ප්‍රතිසංස්කරණ පනත එන්න කලින් ඒ ඉඩමක් විකුණවා කියන චෝදනාව ඒ කියන්නේ ඒක දැනගෙන ඒ පනත සම්මත කරන්න කලින් පනතට මේ ඉඩම අහිමි වෙයි කියලා පවුලට විකුණුවේ කාරණයක් තමයි එතන මුල් වෙන්නේ. තවත් මං හිතන්නේ කාරණා එකක් දෙකක් තියෙනවා. ඉතින් මේවා චෝදනා හැදියට නගන්නේ පාර්ලිමේන්තුවේ මේවට දඬුවම් පැවරිය යුතුයි කියලා බලය අනිසි ලෙස පරිහරණය කෙරුවා කියලා ඊ.එල්. සේනනායක. හැබැයි ඊටත් කලින් මේකට දඬුවමක් කරන්න ඕනේ කියලා කියන්නේ ගාමිණී දිසානායක. හැබැයි පාර්ලිමේන්තුව රැස් වෙනකොට 77 ගාමිණී දිසානායක නිහඬයි. ඇත්ත වශයෙන් පසු කාලීනව ඔහු ඒක මේ ගත්ත තීරණය ඒ කියන්නේ මේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ කමිටියකින් එන රෙකමෙන්ඩේෂන් එකක්. හැබැයි අන්තිමේ ඒක ක්‍රියාවට නැගපු එකට ඔහු විවේචනය කරනවා. හැබැයි මේක තමයි ලංකාවේ දේශපාලන යථාර්ථය. අද එකක් කියන මනුස්සයා හෙට හාත්පසින්ම වෙන එකක් කියනවා. එතකොට ඇත්ත වශයෙන්ම ඔහු යෝජනා කරපු දෙයක් සමහර විට ඔහු හෙලා දකිනවා. එතකොට මේ චෝදනාව මේක පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ ඊ.එල්. සේනනායක චෝදනාවක් හැටියට නගනකොට ෆෝල්ස් ඇලිගේෂන්ස් කියලා කියනවා. ශ්‍රීමා බණ්ඩාරනායක මැතින කියනවා බොරු චෝදනා නගන්න නැතුව මේ එහෙම දෙයක් ප්‍රශ්නයක් තියෙනවා නම් කොමිටියක් පත් කරන්න කියලා. එතකොට ජයා ජවනත් පාර්ලිමේන්තු ගර්භයේ ඉන්නවා. එතකොට ඔහු අගමැති හැටියට කියනවා එහෙනම් අපි කමිටියක් පත් කරමු කියලා. එතකොට ඒ කමිටිය පත් කරනවා. ඒ කමිෂමේ ඉන්නවා විශ්‍රාමගිය විනිසුරුවරයන් 3 දෙනෙක්. ඒ 3 දෙනා සමන්විත ඒ කමිටිය ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනියට එවනවා. එයා කියනවා නන්තුනේ වුවහම මේ එයා කියනවා මේ එක්කෙනෙක්ට මම විරුද්ධයි මෙයා ඉන්නවට. එතකොට එහෙනම් ඔබතුමිය යෝජනා කරන්න කවුද කියලා ඇය යෝජනා කරන නමක් හෝ දෙකක්. ඊට පස්සේ ඒකේනා අරය අයින් කරලා ඒකේනා පත් කරලා එහෙම තමයි ඒ කමිටිය තමයි ඊට පස්සේ මේ චෝදනා විභාගයට ගන්නෙ. ඊට පස්සේ ඒ විභාග කාලයට පස්සේ එතුමියගේ ප්‍රදා අයිතිය අහෝසි කරන්න. තවත් මොකක්ද නිර්දේශයක් තියෙනවා. අනිත් එක ප්‍රදා අයිතිය අහෝසි කිරීම. එතකොට දැන් මේ මෙතන තමයි ජයා ජයවර්ධනට චෝදනාවක් නගනවා නම් නගන්න පුළුවන්. එතකොට ඒ නිර්දේශය එලෙසම ඔහු ක්‍රියාත්මක කරනවා මිසක් ඒකට එතන ජනාධිපති හැටියට ඔහුට සමාවක් දෙන්න පුළුවන්. සමාවක් දුන්නේ නැති එක ගැන විවේචනය කෙරුවොත් සාධාරණයි. හැබැයි ජයා ජයවර්ධන
මේ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුවා කියන සරල ප්‍රකාශය වැරදි. එතකොට මේ ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ තාත්තා ඒකට විරුද්ධ වුණාද? ඒ වගේම ඔබලත් ඒකට මොන වගේ අදහසක්ද දැක්කුවේ? ඔව්, මමයි තාත්තයි දෙන්නම විරුද්ධ වුණා. අපි කිසිසේත්ම කැමති වුණේ මේ ගිවිසුමටයි. ගිවිසුමත් එක්ක තිබුණේ අත්වැල් බැඳගෙන තිබුණේ වෙනත් කොන්දේසි සහ ඉන්දියන් හමුදාවක් ලංකාවට ගෙන්වීම සඳහා. හැබැයි ඒ ගිවිසුම අත්සන් කරන්න තිබුණේ, ඒ කියන්නේ ගිවිසුම අත්සන් කරන කලින් ඉඳලා සීයනම් කිව්වේ මේක මේ අවස්ථාවේදී අත්සන් නොකර බැරි ගිවිසුමක් කියලා. ඇත්ත වශයෙන්ම තව දෙයක් මට කිව්වා. දැන් මට විතරක් නෙමෙයි, මං හිතන්නේ මේක දේශපාලන වේදිකාවෙන් කියන්න ඇති. මගේ සතුරා හැටියට හිටපු කෙනා මට අතට අත දෙන්න අත දික් කෙරුවොත් මම ඒ අත ප්‍රතික්ෂේප කරනවාද, නැත්නම් මම ඒ අත මගේ දෑතින්ම පිළිගන්නවද අල්ලගන්නවද කියලා. මම කරන්නේ එහෙම දෙයක් කියලා. හැබැයි ඒක ඔහු ඒක දැක්කේ ආකාරය, මම නම් ඒක දකින්නේ වෙන විදියකට. ඇත්ත වශයෙන්ම ඒ තැනට ගිවිසුමක් අත්සන් කිරීමේ ස්ථානයට අපි ආවේක තමයි වැරද්ද. ඊට පස්සේ ගිවිසුමක් අපි ඔවුන් සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් මොන තැනකට ද යන්නේ? ඇත්ත වශයෙන්ම මේ හමුදා මෙහාට ආවට ගිවිසුමත් සමග IPKF හමුදාව කවදාක්වත් හීනකින්වත් හිතුවේ නැහැ LTTE එකත් එක්ක මෝන්ට මෝන යුද්ධ කරන්න වෙයි කියලා. LTTE එක කවදාක්වත් මුහුණ දෙයි කියලා හිතුවේ නැහැ. මේ ඉන්දියන් හමුදාවේ සන්නද්ධ බලය ඉදිරියේ මේකොල්ලෝ මේ නිකන් අතුරුදහන් වෙලා පලායයි කියලා තමයි ඒගොල්ලෝ හිතුවේ. හැබැයි ඇත්තට අපේ හමුදාවන් දැනගෙන හිටියා එහෙම හමුදාවක් නෙමෙයි මේ LTTE කියන්නේ කියලා. ඉතින් ඒ කාලේ ඊට කලින් මගේ තාත්තා ගිහිල්ලා හම්බ වෙලා තියෙනවා, රජීව් ගාන්ධි පවා ගිහිල්ලා කතා කරලා තියෙනවා මේ ප්‍රශ්න ගැන ආරක්ෂක උපදේශක කෙනෙක් හැටියට සහ සීයාගේ නියෝජිතයෙක් හැටියට. එතකොට LTTE කේ පිරිස් බලය ගැන අහනකොට තාත්තා කිව්වා 1500ක් විතර ඉන්නවා කියලා. රජීව් ගාන්ධි තාත්තා දිහා බැලලා කිව්වා ඒකෙන් තුනෙන් පංගුවක්වත් ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ, මොකද මගේ බුද්ධිංශ කියන්නේ එහෙම හමුදාවක් නෙමෙයි කියලා. ඉතින් තාත්තටින් හිනාවෙලා හිටියේ. ඉතින් දැන් තාත්තා ප්‍රායෝගිකව LTTE එක ගැන දන්නවා, මෙච්චර කාලයක් මේ යුද්ධට එක්තරා විදිහකට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක්. හැබැයි මේ නවදෙල්ලියේ ඉන්න රජීව් ගාන්ධි ඊට වැඩිය දන්නවා කියලා තමයි එයා කිව්වේ. ඉතින් ඒ වෙනම ලෝකයක ඒකල්ලෝ හිටියේ. අනිත් එක මං හිතන්නේ රජීව් ගාන්ධිට යථාර්ථය දැනගෙන හිටියත් ඒකල්ලන්ගේ බුද්ධිංශ එහෙම දෙයක් නෙමෙයි කියලා තියෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා හැටියට පත් වෙනවා. ඔහු ගත්ත තීරණ මම හිතන්නේ මුලින්දම වැරදි. LTTE එක අපේ මිනිස්සු වෙන්න පුළුවන්, ලාංකිකයෝ වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් විශ්වාසයක් තියන්න පුළුවන් සංවිධානයක් නෙමෙයි. ඉතින් ඒ විශ්වාසය දියුණු කරලා ඒ විශ්වාසය මතම තමයි මේ යුද ඔවුන්ගේ යුද ප්‍රයත්නයට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඍජු උදව් සහ ආයුධ ලබා ගත්තේ. ඉතින් අන්තිමේ මොනවද වුණේ ඒ නායකයාට? ඊළඟට මේ තවත් ආන්දෝලනාත්මක කතාවක් තමයි 2010 ජනාධිපතිවරණයේ වෙලාවේ ඔබේ වැඩිමල් සහෝදරයා ප්‍රදීප් එතුමා කියනවා මේ JRC ජීවත්ව හිටියනම් ඒ ජනාධිපතිවරණ වෙලේ එතුමගේ ඡන්දය පාවිච්චි කරන්නෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියලා. ඔබතුමා JR ගේ තවත් මුණුබුරෙක්, මොකක්ද ඒ ගැන හිතන්නේ අයියා කියපු දේ ගැන? අයියා කිව්වේ ඒක ඊට වැඩි දෙයක්. ඡන්දය පාවිච්චි කරන්නේ එතුමාත් මේ ජනාධිපතිතුමාව අනුමත කරන. අනුමත කියන්නේ මොකක් හරි ප්‍රකාශයක් කරනවා. අනුමත ඔහුට පක්ෂපාතව. ඔව්. ඉතින් මම දන්න තරමින් නම් ජයජයවර්ධන ජනාධිපති හැටියට ඉඳලා විශ්‍රාම යන්නේ 1988
දෙසැම්බර් මාසේ. එදා ඉඳලා 1996 සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් පළවෙනිද වෙනකම් ජීවත් වුණා. ඒ අවුරුද්ද වෙනකම්ම තාම හොඳ සිහියෙන් හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වුණ කෙනෙක්. ඒ පුරා අවුරුදු 8 තුල කිසිම දේශපාලන තීරණයක් හෝ සංදිස්ථානයක කතා නොකරපු කෙනෙක්. UNP නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෝ ගැනවත් වචනයකින්වත් හොඳ නරක නොකියපු කෙනෙක්. ඔහු විශ්වාසය දැන් මම මාත් එක්ක කතා කරනකොට ඔහු කිව්වේ දේශපාලන යෙන් සමුගත්තට පස්සේ විශ්‍රාම තත්වයෙන් ඉන්නකොට දේශපාලනයට නැවත සම්බන්ධ වීම ඇඟිලි ගැහිම් නොකළ යුතුයි කියලා. එතකොට දේශපාලනයෙන් සමුගන්නෙත් මං ඇහුව සමහරු කියනවා මේ ව්‍යවස්ථා වෙනස් කරලා ඔබට තවත් දුර කාලයකට පෙනී ඉන්න පුළුවන් කියලා. මොකද සාමාන්‍ය ශරීර සෞඛ්‍ය මානසික තත්ත්වය හොඳින් තියෙන නිසා. ඉතින් සීයා කිව්වා කෙනෙක් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත යුත්තේ මේ දේවල් හොඳට තියෙනකොට මිසක් මේ දේවල් කියන්නේ ශරීර සෞඛ්‍යයයි මානසික සෞඛ්‍යයයි පිරිහෙන නිසා මේ ඒ රැකියාව කරන්න තියෙන අපහසුතාවය මත විශ්‍රාමයම නෙමෙයි කළ යුත්තේ. මේවා හොඳින් තියෙනකොට ඔක්කොම තමන්ගේ පංචේන්ද්‍රීන් සහ ශරීර සෞඛ්‍ය හොඳින් තියෙන වෙලාවේ තමයි සුදුසුම වෙලාව සමුගන්න කියලා. ඉතින් එහෙම කියලත් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා උපදෙසක් කවුරු හරි ළඟට ඇවිල්ලා ඇහුවොත් දුන්න මිසක් මේ දේශපාලන වේදිකාවක හෝ පුවත්පතකට හෝ මාධ්‍යකට කවදාක්වත් කිසිම නායකයෙක් ගැන ඡන්දයකට මූණ දෙන කෙනෙක්. ඒ කියන්නේ අයියා කියන්නේ ඡන්දයකට තුඩු දෙන වෙලාවකනේ. ඉතින් දැන් ඒ සීයා ගැන කියන්නේ මෙහෙම දෙයක් කියයි කියලා. ඒත් ඒ ඡන්දගොඩ වැඩි වෙන විදියකටනේ කවදාක්වත් එහෙම ප්‍රකාශ කරන කෙනෙක් නෙමෙයි. ජේ.ආර්. සීයා ජීවත්ව හිටියා නම් එක්සත් ජාතික පක්ෂයට අද වෙලා තියෙන දේ ගැන එතුමා මොනවා හිතයිද සහ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මොන වගේ උපදෙසක් දෙයි කියලාද ඔබතුමා හිතන්නේ? පක්ෂයට අත් වෙලා තියෙන ඉරණම ගැන දුක් වෙයි. මොකද පක්ෂය ඉතාම දුර්වල තත්වයකට වැටුණාම 1956 පක්ෂය සම්පූර්ණයෙන්ම ගොඩනැගුවේ සීයාගේ දැඩි පරිශ්‍රමය නිසා. ඉතින් රනිල් වික්‍රමසිංහට මොනවා කියයිද කියලා කියන්න නම් අමාරුයි. මේ දේශපාලන උපදෙසක් හැටියට තමයි ඒක දෙන්නේ. ඉතින් දැන් නැවත දේශපාලනේ මේ අපි කතා කරන කෙනා නැවත දේශපාලනේ ඉන්නවා. ඉතින් ක්‍රියාකාරී දේශපාලනේ ඉන්න ඕනේ ඉන්න සුදුසු කාලයක්. හැබැයි දැන් පක්ෂය මොකද්ද ඉතුරු වෙලා තියෙන්නේ? පක්ෂය අන්තිම වශයෙන් මේ දේශපාලනයට ආස නොකර කැලේට ගහට කොළට ආස හිතුණේයි. විශේෂයෙන් අපේ රටේ කොටින්ට මෙච්චර ආදරේයි. මම කුඩා අවදීම දැන් ආස කළේ මම දන්නේ දැන් බෞද්ධ හැටියට අපි දන්න දෙයක් මේ ජීවිතේ අපේ පළමු ජීවිතේ නෙමෙයිනේ. මේ අපි සංසාර ගමනක් තියෙනවා, පෙර භවයන් තියෙනවා. ඉතින් සමහර විට පෙර භවයකින් එන ඇල්මක් වෙන්න පුළුවන්. මොකද මම පොඩි කිතා ඉතාලම කුඩා කාලේ ඉඳලා
වනජීවීන්ට සහ වනාන්තරවලට ආකර්ෂණයක් දක්වනවා වෙන හැම දෙයකටම වැඩිය. මම ගෙදරේ ඉන්නකොටත් කුඩාම කාලේ ඉස්කෝලෙන් පස්සේ මම කාලේ ගත කරන්නේ මිදුලේ. එක්කෝ පේර ගහක් උඩ කකුල් දෙකෙන් එල්ලීලා වවුලෙක් වගේ පේර ගෙඩියක් කකා මොකක් කර හිත හිත. අම්මලා අම්මනම් මේකට ඉතාම කලින් ඉඳලම හුරු වුණා. ආච්චි එහෙම දකින්නකොට මම ගහෙන් බහිනකම් ආච්චිට ඇඟේලේ වතුර වෙලා ඉන්නේ. ඉන්නේ මොනවද ඔය කරන්නේ කියලා. අත්ත කැඩුනත් මං කියනවා මේ අත්ත කැඩෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මාත් එක්ක වාද වෙන්න එපා කියලා බහින්න දැම්ම වහම නැත්තම් මං අම්මට කියනවා කියලා. දැන් බෝධුට ආච්චිත් එක්ක ඉන්නවා අම්මා ඉන්නේ අපේ ගෙදර අපි ආච්චිලා ගෙදර. ඉතින් එහෙත් ගියත් මෙහෙ ගියත් හැම ගහටම මං නගිනවා. මම රෑ වෙනකම් ඒ කියන්නේ ඉර බහිනකම්ම ඉන්නේ මිදුලේ මොනවා හරි කර කර එක්කෝ ඇඹරැල්ල ගහගෙන කියලා ඇඹරැල්ල කකා හෝ ජම්බු ගහක හෝ මොකක් හරි ලණුවක් ගැට ගහලා ගස් දෙකක් අතරින් ඒ දෙක අතරින් ගමන් කරනවා හරි මොකක් හරි. ඉතින් ඒ නිසා ඒක ඉතාම ස්වභාවික දෙයක් වුණා මට කැලේ සම්බන්ධව දේවල් අධ්‍යයනය කරන්න කැලෑවලට යන්න සත්තු ගැන අධ්‍යයනය කරන්න කොටියා ගැන විශේෂ ආසාවක් එන්නේ මම 1000 මට අවුරුදු 12ක් ඇති අපේ මාමා කෙනෙක් එක්ක අපි විල්පත්තුවට ගියා. ඉතින් විල්පත්තුවට ගියා. එතකොට ඊට කලින් යාල ගිහිල්ලා තියෙනවා වතා දෙක තුනක්. හැබැයි කොටියෙක් නම් දැකලා තිබුණේ නැහැ. වලහක්කුත් දැකලා තිබුණා ඒත් කොටියෙක් දැකලා තිබුණේ නැහැ. එතකොට මේ දවල් 12ට විතර මේ වැලි පාරක මේ වාහනේ ගමන් කරනකොට අපිත් එක්ක හිටියේ මග පෙන්වන්න කිව්වා. අන්නන්න අතන කොටියෙක් ඉන්නවා කියලා අපි නැවතු. ඊපස්සේ පොඩ්ඩක් වෙලා ගියා ඌව හරියට දකින්න. මොකද අවුව වැටලා තිබුණේ ඉර මුදුන් වෙච්ච වෙලාවක තද හෙවණැලි තිබුණා. මේ ගස්වල කොළවල හෙවණැලි බින්දු බින්දු වගේ වැටලා තිබුණා. අන්න ඒ යට ඒ අතර ඒකට මුසු වෙලා වගේ කොටියක් හිටියා. ඌත් ඉතින් පුල්ලි පුල්ලි තියෙන නිසා ඒ වෙලාව ඉතින් මම පළවෙනිම දැක්කේ කොටියා තද එළියේ කොතරම් දුරට සැඟවි ඉන්න පුළුවන්ද කියලා එලි මහනක මේ හරිතන ඒ කියන්නේ අවුවයි හේවනයි දෙකම වැටෙන තැනක ඉඳගත්. ඉතින් මූ දැන් ඉඳගෙන ඉන්නවා. ඉතින් අපි හොඳට බලනවා. ඉතින් මට මම කවදාකවත් ජීවිතේට නැති සතෙක්ගේ ලස්සනක් මම දැක්කා මේ සතා. එතකොට එක එක සතා එක එක විදියට හැදෙන්නේ. එකාකාර නැහැ. හරියට ගව පට්ටියක් දිහා බැලුවොත් නැත්නම් එළු රැලක් දිහා බැලුවොත් එකාකාරත්වයක් අපි දකිනවා. අපි කොච්චර බැලුවත් එක එක සතා වෙන්වෙන්ම අඳුරගන්න සෑහෙන කාලයක් යයි. මොකද ඒ වෙන ඒ විවිධත්වය ඉතාම අඩුයි. සමානත්වය වැඩි. කොටි එහෙම නෙමෙයි. අපි වගේම තමයි. දැන් කොටි අපි දිහා බැලුවත් එකාකාරත්වයක් දකි මුලදී. හැබැයි අපි දිහා තවදුරට බැලුවොත් අපි ඔක්කොම වෙනස් කියලා පෙනේ. ඉතින් ඒ විදිහ තමයි අපි අධ්‍යයනය කරන්න මේ සත්තු ගැන මේ සත්තුන්ගේ සංකීර්ණභාවය සහ එක එක්කෙනාට ආවේනික අනන්‍යතාවය දකිනවා. ඉතින් ඒ නිසා මම දන්නේ මට වෙන විදියකින් කියන්න බෑ. මගේ ඇස් තුලින් සතා දැක්කොත් වෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ඇයි මේ තරම් මේ සතාට ආදරේ කියලා. හැබැයි අනිත් එක මේ රටට ඉතාම වටිනා සතෙක්. අවදානමට නිරන්තරයෙන්ම අවදානමට ලක් වෙලා ඉන්න සතෙක්. ඒක කනගාටුදායකයි. මොකද ඒක තියෙන්නේ අපේ අතේ. ඒක වෙනස් කරන්න අපිට තමයි තියෙන හැකියාව. ඉතින් බොහොම ස්තුතියි. ස්තුතියි.